ඉඳන් හවස් වෙනකම් මජන් නාගෙන ඉන්න උඹට මිනිස්සේ කැමති වෙයි කියලා මම නම් හිතුවෙම නෑ. ඕ මහ බබා, ඒ ඔක්කොම වෙනස් කරලා උඹට හොඳ මිනිස්සෙක් කියලා දුවි අතට ගත්තු බත් කට කටේ දාගනේ. මං දන්නවා මේ වෙලාවේ උඹේ හිත හරියට කාසියක දෙපැත්තක් වගේ. මොන පැත්ත පෙරලෙයිද කියලයි මට බය. උඹ කැමතිද දුවේ? කියාපංකු. උඹ කැමතිද? අම්මා පත්තර පිට දුසිංකනම් පෙරලා පෙරලා මට මනමාලිය හොයද්දි මං කවදාක්වත් හිතුවේ නෑ ඒ කිසි කෙනෙක්ට මගේ හිතේ කැමැත්තක් ඇති වෙයි කියලා. දුවේ, ඔය වචන ආරම්භ කරන්නේ නැතුව මට කිහාන්. කැමතිද අකමැතිද? මං කැමති. ඔය ඇත්තමද දුවේ? ඔය ඇත්තමද මයි දුවේ? එහෙනම් මම හදම මේ මිනිස්සුන්ට දන්වලා අරින්නම්. ඔවුන් කතා බහ කරලා සේරම වැඩ පිළිවෙල හරි ගස්ස ගත්තට පස්සේ නෑ බෑ කියන්න නම් බෑ. හොඳේ? ඉතින් අම්මා දන්නවනේ මං තීරණයක් ගත්තොත් ඒක කවදාකවත් වෙනස් කරන්නේ නෑ. ඔව් මයි දුවේ. නියෝ ඒකත් ජයසිරි මංගල. දුවේ, උඹලා කණ්ඩායමෙන් එක එකනකට හරි කසාදයක් බෙද ගන්න පුළුවන් වුණා. ඒක ලොකු දෙයක්. ආ දුවේ, අර කැබෙල්ල දළු ටික හරි ගස්සලා ගත්තද? ඔව් සී. සීයට ඉතින් කැබෙල්ල දළු මාළුව නැත්තම් රජ බුදුන් තිබ්බත් වැඩක් නැහැ. මටිය බෙදන්න. ආ හා, කොහර බොළුව? පිල ඇති. ඔලෝ ඔලෝ, මේ වලෙන්කෝ. දුවේ, මේ ගොළුවටත් එක කෑම ටිකක් බෙදුවන මාත් එක කන්න බැරි. කමන්න නැසි, මම පිලට එලා කන්න ඉස්සරවද. අනේ අනේ, කොට මාත් එක්ක හරි හරියට මහ පොළොවත් එක්ක හැප්පිලා වගා කරන්න හොඳයි. අස්වනු නෙලන්න හොඳයි. මාත් එක්ක එක කහට කෝප්පෙ දෙකට බෙදාගෙන බොන්න හොඳයි. මෙතන ඉඳගෙන මාත් එක්ක බත් ටිකක් කන්න බෑ එකට නේද? කාරණේ තෝ ඔන්නෝම ඉඳගනින්. සුගාරගේ මහන්සිය හින්දා මේ පාර අස්සන්න හොඳටම සරු වුණා. ඒකයි ඔය 100%. හිතත් නම් පත කුඩාද කියලා මට කියලා දුන්නේ සීයා. එහෙනම් සීයායි කතාව වැරදුන්නේ. මෙදා පාර නම් ඉතින් ෂෙල්ටන්ගේ ණයෙන් බාගෙට බාගෙ අම්ම ගෙවන්න පුළුවන් ඔන්න මින්දුලීට. තව වැලුන්ට දාන්න? තියදී. එහෙම බෑ. මේ ටිකත් කා. මගේ ගාන. මට බල දෙන්න ගැන හරි සන්තෝෂයි දරුවනේ. දුවේ, ඔබ දැන් කිව්වා නේද මගේ මේ සන්තෝෂය අස්වැන්න වැඩි වුණ එකටයි කියලා. එච්චර විතරක් නෙමෙයි, තවත් කාරණාවක් තියෙනවා. තව කාරණා? දුවේ,
මම්බට කිව්වා නේද උඹට පිරිමියෙකුට වාගේ හයිය හත්තිය තුනට උඹ කෙල්ලෙක් කියලා. ඒ වගේම මම කිව්වනේ කෙල්ලෙක් වුණාම ඒ කෙල්ලව රකින්න හොඳ පිරිමියෙකුත් ඉන්න ඕනේ කියලා. දැන් නන්දුවේ මට ඉන්තේරුවෙන්ම කියන්න පුළුවන් ඒ කොල්ලා ඔබට හම් වෙලා තියෙනවා කියලා. ඕම් පුතේ මං උඹව පරීක්ෂා කොල්ල හවාරයි. ඒ හැම එකකින්ම උඹ හොඳට පාස්. ඕම් පුතේ අද ඉඳලා මගේ මේ කෙල්ල ඔබට බාරයි. මෙතන ජරා බල්ල ගෙටරින් ගන්න මන් දැන් සැරයක් කිව්ව යන්නයි කියලා මගේ මේ කොසු පාරනකා ජරා බල්ල අජිමේ කොසුකුතන මොකද මේ කරන්නේ අර චත්‍රවිලි නොපේන්නේද මොකද පේන්නේ නැත්තේ මං උඹට සැරේකුත් කිව්වා මේ ජරා බල්ලංගෙට දාගන්න බයි කියලා කොහෙද පිටෝ පෙටෝ මත් රැවටුණා අචි එතුලට යනකෝ මම යන්නම් නෑ චත්‍රෝමින් චත්‍ර බල්ලොත් එක්ක නැග්ගාම වෙන්නේ බලු මැක්කොත් එක නැගිටින්ද ආන් ඒක මතක තියාගනේ ජරා බල්ලංග මේ හතර මායිමකට වැද්ද ගන්න වටින්නේ ආච්චි මට බැන්න නෙමේ කොස්සෙන් ගහලා එලෝ ගත්තත් මට දුකක් නෑ ටික්ක ඕනම දරුණු තත්ත්වයකට මූණ දෙන්න බලාගෙන මං අදාවේ දැන් ඔය කිසිම දෙයක් කතා කළ වැඩක් නෑ චත්‍ර ඔයාට මේ වෙලාවේ ඕනේ ඔයාගේ අම්මගේ ඔපරේෂන් එකට සල්ලි එහෙම නේද එදා අපේ අයියා වට මේ සල්ලි ටික දීපු වෙලාවේ වට ඔන්න මේ ටිකක් තරම් පැනලා යන්න තිබ්බා. ඔයා හැම කරේ නෑ. ඒකට thank you. ඔයා දන්නවන් ටික්කි. මට ওই සල්ලි ටික අරගෙන ඔයාගේ අයියාගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න බෑ කියලා. ඒක මන් දන්නවා. හැබැයි මේ සල්ලි ටිකෙන් ඔයාගේ අම්මගේ ඔපරේෂන් එක කරලා ඔයාගේ අම්මගේ ජීවිතේ බේර ගන්න පුළුවන්. අයියේ
Bena madak kaling ki mad besa. Mala tonu ne me sali dike masina di la. Adama mau me rating chuta kar la da. Mukada me rate inna tibune ekkama aashawa ada kudu vela giya. Matone, Mirate, Hulaga, quite in it at a patta at Rataka Gila Tanya Majiot. මහසෝන දැකලා වගේ දුවන්නේ අනේ නෑ මේ මේ හාල්ටිකලිපේ තිබ්බට පස්සේ දැක්කේ කරෝල නැති බව මම මේ කරෝල කෑල්ලක් ගේන්න කඩේට දුවන ගමන් කෙල්ල බඩගිනි කියාගෙන දැන් ගෙදර දුවගෙන එනවත් ඇති තිලකක නගින්න මං කඩේට එක්කන් ගිහලා ගෙදර ළඟින් බස්සන්න අපුයි දෙහෙනි මට නම් ওই දඬු මොණ්ඩරෝල ගිහිලා පුරුද්දක් නෑ මට ඒවැ යන්න ඕන කමකුත් නෑ ඊට වඩා දාහෙන් සම්පතයි මම මේ කකුල් දෙකේ ගමන ආ කකුල් දෙක නෙමෙයි කටයින් දෙදි බෙල්ල මුලින්ම ගහලයයි. නියඳුරුනේ මොකද මේ? මාත්‍යට වෙහිලා තිනේ යක. ඒක වෙහිලා තින්නේ මට නෙමෙයි. තෙලකක්කගේ තාත්තට. මම අර නූලක් දුන්නේ මතුරුල මිඳුලි නංගේ කොට්ටයටින් තියන්න කියලා. සේකර මාමා මේකෙන් මගේ මූණට දමල ගැහුවා. යකෝ මාත් පිරිමේ. මට තිවසීමේ සීමාවක් තියෙනවා. අදිසියුන් හැම පොරොස් කටෙත් අතදා ගන්න බැරි වෙනවා කියන එක මහත්තයාට අමතක වෙලා වගේ. ඔබ වැඩේ තිතර කළා නම් මට ওই සේකර මාමගේ කුණු කතා අහන්න වෙන්නේ නැහෙනි. අනිත් එක මම මේ වශී නූලේ වැඩේ මින්දුලි නංගි දැනගත්තාම මං කොහොමද ඒකේ මූණ බලන්නේ? මහත්තයා ඉතේ තියෙන අවනඩුව මට නොතේරෙනවා නෙවෙයි. හැබැයි මහත්තයෝ මං වැඩේ හරියට නූලට තිතට කොලා මුකේ කරි මේක ගැස්සුවා මොකද බොයා කියන්න හදන්නේ මින්දුලි නංගි රකින්න මලගිය පරණකාරයෝ ගැනද නෑ නෑ මහත්තයෝ මේ පණ ඇති එකෙක් ඒ මොකද අර මහත්තයෝ අපේ තාත්තා වත්ති පිටියේ වැඩට උදව්වට තියාගෙන ඉන්න ආපදා කොළුවා ඌ විතරයි ඔය වසී නූලේ සිද්ධිය දැක්කේ. ඌ පිස්සෙක් නේ බා. බාදන්න උඹේ වැරද්ද උගේ පිටින් යවන්න. ඌ පිස්සෙක් නෙවෙයි මහත්තයෝ. ඌ අමාරුකාරයෙක්. ඌ අපේ තාත්තව රවට්ටගෙන ගෙට රිංගලා තියෙන්නේ හොඳකට නෙවෙයි. මහත්තයා අපේ මින්දුලි කෙල්ලට ආසාවක් ආදරයක් තියෙනවා නම් මින්දුලි කෙල්ලෝ මහත්තයා අයිති කරගන්න. ආයේ පහුවෙලා කොහුනොත් ඕම් මන්නේ. ඔන්න මං කිව්වා. එන්ජින් එකට චෙක් කරගන්න පුළුවන්ද මම වැඩක් හරි හරි ඉතින් මේ ලදරම වගේ නෙමෙයිනේ මගේ වාහනේ හයිබ්‍රිඩ් එකක්නේ ඒක චෙක් කරලා දෙන්න මං සල්ලි ගෙවන්නා මේ හන්සි සල්ලි ඉස්සරහ නැවෙන්නේ නෑ හලෝ අනිතක ඉතින් ලදරමක් වුණ දැන් මම මේකට අත තියලා ඉවරයිනේ පුළුවන් නම් මේක ඉවර වෙනකන් ඉන්න බැරි නම් වෙන තැනකට යන්න
sorry. මං ඔයා කියලා දන්නේ නැ මං ඇත්තටම හිතේ මේ කඩදාසි ලිපේ දාපු කෙනෙක් කියලා මේ මෙන්න වැන්දා මජන් අතින් කම්බුල් පාරන්නම් දෙන්න එපා මෙන්න වැඩ මම මොකටද කම්බුල් පාරවල් දෙන්නේ මේ ජොබ් එකේ හැටියට සයිලන්ස් වෙලා බෑ නැත්නම් ඉතින් මජන් පිටින් කරේ නගින්නේ එහෙම තමයි හන්ස මේ රටේ අය අනිත්යට රෙස්පෙක්ට් කරන්න දන්නේ නැහැ. ඒකනේ පිටරටවල එහෙම නැහැ. ඒකනේ රටවල් දියුණු. ඉතින් ඒ දියුණු රටක සුද්ධියෙක් හොයාගත්තා නම් මේ වගේ දුප්පත් රටකට ඇවිල්ලා කට්ට කණ්ඩ වෙන්නේ නැහැ නේ කල්ප. ඒක නම් ඇත්ත. එළිදින් කොච්චර සුද්ධිය හිටියත් මගේ හිතේ කවුරුත් ළඟ නතර වුණේ නැහැනේ. මගේ හිත නතර වුණේ මෙන්න මේ මජන් කෙල්ල ළඟනේ. ඔයාගේ අතේ මජන් ගෑවේ. කමක් නැහැ. අතේ මජන් තිබුණාට හිතේ කුණු නැහැ කියලා මං දන්නවා. හන්සි. ඔයා තාම්මට කිව්වේ නැහැනේ මට කැමතියි කියලා. අකමැති කෙනෙක් මගේ අත ඇල්ලුවා නම් එයාගේ කම්බුලේ අනිවාර්යයෙන්ම මේ මජම් පාර හිටිනවා මෙන්න මේ වගේ මුළු රටම දන්න දේ අන්දරවත්තේ වසන් කරන්න බෑනේ බොස් චත්‍ර ගොඩක් කලබල වෙන්නේ නැතුව ඉන්නවා මාස්ටර් මට කිව්වා තමු මාස්ටර් කෙනෙක් සල්ලි ඉල්ල ගත්තා කියලා අම්මගේ ඔපරේෂන් එකට. එහෙනම් ඉතුරු ටිකක් දන්නවා ඇතිනේ බොස්. මිනි එක මරලා දාන්න පුළුවන්. හැබැයි පරාද කරන්න බෑ. මං අම්මගේ ඔපරේෂන් එකට ඕන සල්ලි ටික හොයාගත්තා. මොනෝ? තමුස සල්ලි හොයාගත්තා? මාස්ටර් හිතුවේ මං අම්මගේ ඔපරේෂන් එකට එකතු කරපු සල්ලි ටික ටිකි සුද්ධ කරයි කියලා. හැබැයි සිද්ධ වුණේ ඒකේ අනිත් පැත්ත. ටිකිගේ අයියා රට යන්න එකතු කරපු සල්ලි ටික මට දුන්නා. ටිකිත් එක යාළුණා කියලා තමුන්ට වැරදුනේ නෑ නේද? හා? තමුන් ටිකි කණෙන් රංගුවා. නෑ. මං ටිකිට ඇත්ත කිව්වා. බොස් කියන හැමදේම දැන් ටිකි දන්නවා.